අපරටේ රංගන ශිල්පිනියක් වන ඖෂධි හේවාමද්දුම ඇගේ පුතු හා දියණිය ගැන විස්තර පුවත්පතක් සමඟ මෙසේ පවසා තිබුණා. ඖෂධි අපිට චූටි දුවගේ නම කියන්න. චූටි දුවගේ නම තමයි ලිසාරා අබිලාෂි බුලත්සිංහල. දැන් චූටි දුවට වයස අවුරුදු 4යි. චූටි දුව දඟයිද? අම්මෝ චූටි දුවට අයියා කෙනෙකුත් ඉන්නවා. අපේ පුතාගේ නම සස්නිත තිවෙන් බුලත්සිංහල. පුතාට වයස අවුරුදු 9යි. හැබැයි චූටි දුව එයාගේ අයියට සාපේක්ෂව ගොඩක් දඟයි. එයා ක්‍රියාශීලී හුරතල් දඩුවෙක්. එක විදිහකට එක තැනකට වෙලා වැඩි වෙලාවක් ඉන්නෙම නැහැ. චූටි පුතයි දුවයි අතර තියෙන බැඳීම කොහොමද? නංගි අතේ බබා ඉන්න කාලේ ඉඳන්ම පුතා එයාගේ නංගිට හරි මාදරෙයි. පුතා එයාගේ නංගිව පුංචි කාලේ මලක් වගේ පරිස්සම් කළේ. ඉපදුණු මුල් කාලේදී පුතා ඉස්කෝලේ ගිහින් ආවේ නංගිව බලන්නයි. තාමත් ඒ ආදරේ කිසිම අඩුවක් නැහැ. හැබැයි සමහර වෙලාවට නංගිගේ දඟ වැඩ අයියට දරා ගන්න ටිකක් අමාරුයි. අයියාගේ පොත් අදිද්දි, සෙල්ලම් බඩු අදිද්දි, අයියාගේ චෝක් පෙට්ටිය කඩද්දි එයාගේ අයියට තරහ යන වෙලාවලුත් තියෙනවා. පුතා දඟ වැඩ කරනවා අඩුයි. ඉතින් දුවට දඟ වැඩක් කරලා අපි සැරකලොත් නම් පුතාට හරිම දුකයි. අපි දුවට බණිනවට පුතා කැමති නැහැ. ඒ තරමට පුතා එයාගේ නංගිට ආදරෙයි. සමහර වෙලාවට නංගි කරන දඟ වැඩ නිසා අයියා පැත්තකට වෙලා තනියම අඬන වෙලාවලුත් තියෙනවා. චූටි දූ සෙල්ලම් කරන්නේ වැඩිපුර කැමති මොනවටද? චූටි දූ බෝනික්කන්ට ආසයි. එයා රෙදි බෝනික්කන් තියාගෙන නලවනවා. දුවව නාවද්දි එයා බෝනික්කන්ව නාවනවා. ඒ වගේම චූටි දූ මේකප් කරන්න ලස්සනට අඳින්න හරිම ආසයි. මගේ කණ්ණාඩි මේසෙයි මගේ මේකප් කරන දේවල් දැකලා මම නැති වෙලාවට දූ හොරෙන් එයාව මේකප් කරගන්න වෙලාවලුත් තියෙනවා. සමහර දවස් වලට බෝනික්කන්ගේ මූණවල් ඔය මේකප් බඩු වලින් පාට කරනවා. ඒ නිසා මගේ මේකප් බඩු ටික දැම්මම හංගලා තියලා තියෙන්නේ. මේ පාර දුවගේ උපන් දිනයට එයාගේ වයසට ගැලපෙන සෙල්ලම් මේකප් සෙට් එකකුයි සෙල්ලම් කණ්ණාඩි මේසෙකුයි තෑගි ලැබුණා. එයා ඒ තෑග්ගට හරි මාසයි. දැන් එයා වැඩිපුරම එයාට වගේම බෝනික් කන්න පාට කරනවා. ඔය අතරේ දුව කොළු වැඩත් කරනවා. අයියා එක්ක ඉන්න නිසාමද මන්දා එයා බෝල සෙල්ලම් කරන්න උඩවල් වල නගින්නත් හරි මාසයි. ඖෂධීව රූපවාහිනියෙන් දකිද්දි චූටි දුවගේ ප්‍රතිචාර කොහොමද? එහෙම ලොකු වෙනසක් නැහැ. ආ අම්මා ඉන්නවා කියලා සතුටු වෙනවා. ඒ හැර ලොකු වෙනසක් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. චූටි කාලේ නම් දකිද්දි බබාට ටීවී එකට යන්න ඕනි කියලා නම් කිව්වා. අවුරුදු 3 ඉඳන් චූටි දූ වැඩසටහන් කීපයකට මාත් එක්ක සහභාගී වුණා. ඒ නිසා දැන් නම් දුවට මේ රූපවාහිනියෙන් දකිද්දි ලොකු විශේෂත්වයක් නැහැ. පුතා පාසල් ගියට පස්සේ චූටි දුවට එයාගේ අයියා නැති පාළුව ඇති නේද? ඔව් එයාට ඒ කාලේ නම් හරිම පාළුයි. අපේ අම්මයි තාත්තත් ඉන්නවනේ. දුව වැඩිපුරම ඉන්නේ එයාගේ සීයාත් එක්ක. පුතා ඉස්කෝලේ ගියට පස්සේ එයා ආස කරන කාටුන් බලනවා. ඊට අමතරව එයා චිත්‍ර අඳිනවා. චිත්‍රපොතේ විතරක් නෙවෙයි පොළවේ පවා චිත්‍ර අඳිනවා. ඔන්චිලි පදිනවා. පුතා ඉස්කෝලේ ගියාට පස්සේ දුව ගොඩක් වෙලාවට දවල් වරුවේ සීයා එක්ක තමයි සෙල්ලම් කරන්නේ. අද රටේ පවතින තත්ත්වය එක්ක දරුවගේ අනාගතය ගැන ඖෂධීට මොකද හිතන්නේ? මගේ දරුවන් දෙන්නගේ විතරක් නෙවෙයි මුළු සමස්ත දරු පැටවුන්ගේ අනාගතය ගැන ලොකු බයක් හා දුකක් තියෙනවා. 2019 අවුරුද්දේ අප්‍රේල් පාස්කු බෝම්බ පිපිරීමත් එක්ක අද දක්වා රටේ විවිධ ප්‍රශ්න නිසා දරුවගේ අනාගතය පසුබැස්සා. අපේ පුතා 2019 අවුරුද්දේ දෙක වසර ඉගෙන ගත්තේ. එදා සිට පහ වසර දක්වා එයාට පාසල් කඩින් කඩ තමයි යන්නට උනේ. ඒ නිසා පුතාට බොහෝ දේවල් මගහැරුණා. දෙක වසර වෙනතුරු එයා එයාගේ ළමා කාලේ නිදහසේ අත්විඳා. පුංචි කාලේ පාක් ගියා නිදහසේ දැඟලුවා. හැබැයි දුව ඉපදුනේ 2018 අවුරුද්දේ. එයාට තේරෙන වයස වෙද්දී එයාට වැඩිපුරම ඉන්න සිදුවුනේ ගේ ඇතුලේ. පොඩි සීමාවෙ විතරයි. අඩුම තරමේ දුවව පාක් එකකටවත් එක්කයි යන්න පුළුවන් උනේ නැහැ. ඒ නිසා දුවගේ ළමා කාලේ එයාගේ දඟ වැඩ නිදහසේ ගත කරන්න එයාට ලැබුණේ නැහැ. ඒ නිසා මේ දරුවන්ගේ අනාගතය ගැන ඇත්තටම දුකයි.